आदरणीय सहोदर वरुणी सहोदरियनी अद अपि एकत्र वेन्नी कोलंब विश्वविद्यालये वैद्य पीठे मगे पवत्वन अरगलय शिशुविरु सेमरुमट एतकोट अपिट मे मोहतेदी तियेनवा विशेष तत्वयक् विशेषयेन्म अपि मे विरु शिशु सेमरुम करन मोहत वेदी मुलुमहट लोकयम कोविड 19 वसंगत तत्वे निसा बरपतल व्यसनयकट मुहुण देमिन इन्न अवस्थावक ඒ தත්ත්වය මත පදනම් වෙලා අපේ සියලුම සමාජ ජීවිතය සංවිධානය වෙමින් පවතින අවස්ථාවක තමයි මේ මොහොත අපි ගත කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ කරන විරු සිසු සැමරුමක් කියන එක අපි වෙන වසරවල කරන විරු සිසු සැමරුම් වලටත් වඩා ඉතාමත්ම අදාළ සහ බරපතල කතාබහක් ගොඩනගා ගන්න පුළුවන් වෙලාවක් කියලා ඒ නිසා අද දවසේදී මේ කරන අදහස් දැක්වීම අපි विरु शिशु विधियट मे समरन सहोदरवरु समराने कुमाक संदहाद विरु शिशु बावट ओन पत्तुने कोहमद ओंठापी विरुवान की अन्याय मेन मे कियन कथाबहत एक गोडनगागन तमाय उत्साह कराने අපි දන්නවා දැන් හැම අවුරුද්දකම ජුනි මාසයේ 20 වෙනිදාට අපි ශිෂ්‍ය වීර දින සමරුමක් කරනවා. ඒ ශිෂ්‍ය වීර දින සමරුමට අමතරව දැන් මේ වගේ විශ්වවිද්‍යාලවල ඊට පස්සේ පීඨවල වෙන වෙනම සංවිධානය කරන විරු සිසු සමරුම් කරනවා. අපි මේ සමරන විරුවෝ කියලා කියන්නේ කවුද? ඔවුන් විරුවෝ වෙන්නේ ඇයි? විරුවෝ කියන්නේ දැන් අපි දන්නවා මේ දවස්වලත් ඔය එක එක තැන් තැන්වල හන්දිවල මුළු මුළු ගානේ එක එක පිළිමවලට මල් මේ මල් මාලා දම දම පහම් පත්තු කර කර කරන සැමරුම් තියෙනවා පුද්ගල සැමරුම් තියෙනවා හැබැයි ඔවුන් සමාජය ඇතුලේ විරුවන් කියලා පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ ඊට පස්සේ තවත් විරුවෝ జాතියක් ඉන්නවා ඒ ටීවී වල කිරිපිටි විකුණනවා නැත්නම් සොයා මීට් විකුණනවා එහෙම නැත්නම් වෙන මොනා හරි නූඩ්ස් පැකට් එකක් විකුණනවා අන්නේ ඒ වගේ විරුවෝ කියලා අර කාඩ්බෝඩ් විරුවෝ කියලා තහවුරු වෙච්ච සමාජය ඇතුලේ ඔවුන් තමන්ගේ තියෙන වටිනාකම් පාවිච්චි කර කර වෙළඳ ප්‍රචාරණයේ දෙමින් මේ මොහොතේ මේ තියෙන සමාජ ඛේදවාචකයකටම නැවත රුකුල් දෙමින් ඉන්න විරුවෝ ප්‍රශක් ඉන්නවා. අපි කියන විරුවෝ මේකටවත් අයිති වෙන්නේ නැහැ. මේ විරුවෝ තමයි අපි කතා කරන විරුවෝ තමයි සමාජයේ පොදු යහපත උදෙසා වැඩ කරපුවා. සමාජයේ යහපත උදෙසා වැඩ කරමින් ඒ වෙනුවෙන් කැප වෙමින් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබමින් කටයුතු කරපු අය තමයි අපි විරු සිසු විදිහට හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ මොහොතේ අපි නිෂ්මිලා, බාලෙලා, ත්‍රිමාලා, වෙනුරලා, රංජිතම්ලා මේ කතා කරන විරු සිසුව කියලා කියන්නේ අපිට අපේ ජීවිතවලට විශේෂයෙන්ම දැන් අපි ඉන්නවා ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අකණ්ඩ අරගලයක ඉන්නවා නිදහස් අධ්‍යාපන වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් මේ රටේ මේ සමාජයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙච්ච බරපතල අරගලයක අපි නිරත වෙලා ඉන්නවා. එතකොට මේ අරගලය කරන්නේ කුමක් සඳහාද? අපිට තියෙන්නේ මේ විරු සිසු සැමරුම් කරනවා කියලා. ඔවුන් අර විරු සිසු ප්‍රතිමාවක් ළඟට ගිහිල්ලා මලක් තියලා මේ වැඳලා එහෙම කරන ආගමික වතාවක් කරන්න නෙමෙයි. අපි විරු සිසු සැමරුම් කරන්නේ ඔවුන්ගෙන් ලබාගත හැකි ආදර්ශයන්, ඔවුන් ගත්ත සටන් පාඨවල අදට තියෙන අදාළත්වය, ඒතර ඔවුන් අරගල කරපු තැන සහ අද අපි ඉන්න සමාජය ඇතුලේ අපි අරගල කරන තැන අපේ ඉලක්කය කුමක්ද කියන කාරණය සම්බන්ධ සාකච්ඡාවක් ගොඩනගා ගැනීම සඳහා තමයි ඔවුන් සපයපු ආදර්ශයන් අපේ ජීවිතවලට උරා ගන්න තමයි අපි විරුසු සැමරුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ පදනම මත තමයි අපි විරුසු සැමරුම් කරන්න කියන කාරණාව මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වෙලාවේ අපි කතා කරගන්න ඕනේ රංජිතම්ලා, මේ නිෂ්මිලා, බාලෙලා මේ අය මේ විරු සිසු විදිහට හඳුන්වන සහෝදරවරු අරගල කරපු කාලේ මොන වගේ. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන 1977 නව ලිබරල් නැත්නම් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග මේ රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය, ප්‍රවාහන අයිතිය මෙතන ඉඳලා තිබෙන සියලුම ජනතා අයිතීන් වෙළඳ පොළට ගේන මේ හැම එකක්ම සිල්ලර බහඬ කරලා විකුණන වැඩපිළිවෙලක් අරගෙන ආවා. සංස්කෘතිය, මනුස්ස හැඟීම් මේ හැම එකක්ම වෙළඳ බහඬ විදිහට සමාජය ඇතුලේ විකිණෙන්න පටන් ගත්ත මේ ගෙනාපු වැඩපිළිවෙලත් එක්ක. එතකොට එදා ඉඳන් අද වෙනකන් මේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ මේ සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ මේ ගෙනාපු නව ලිබරල් වැඩපිළිවෙල. එතකොට මේ නව ලිබරල් වැඩපිළිවෙලට ඒක හඳුන්වා දෙන මොහොතේ, ඒක ක්‍රියාත්මක කරන්න තහවුරු කරන්න පාලකයෝ දත කමින් උත්සාහ කරමින් හිටපු මොහොතේ තමයි 1981 අවුරුද්දේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අරගලේ පටන් ගත්තේ. අධ්‍යාපන දවල පත්‍රිකාවට එරෙහිව අරගලේ පටන් ගත්තේ. එතකොට මේ වගේ ඊටාම දැන් ඊටාම සමාජයට බලපාන නිදහස් සෞඛ්‍ය අයිතිය විනාශ වෙලා පෞද්ගලික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය වුණොත් සෞඛ්‍ය සේවාව වෙළඳ භාණ්ඩයක් බවට පත් වුණොත් මොකද්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධව දැකලා අධ්‍යාපනයේ වෙළඳ භාණ්ඩයක් වුණාට පස්සේ සමාජයට මොකද්ද වෙන අත්වෙන ඉරණම කියන එක සම්බන්ධව දැකලා ඒ ගැන කලින්
පුරෝකථනය කරලා ඔවුන්ට පුළුවන් වුණා මේ ගේන වැඩපිළිවෙලත් එක්ක ඉදිරි අනාගතය මොන වගේ වෙයිද කියලා නිශ්චිත කිරීමක් කරගන්න පුළුවන් වුණා. ඒතට ඒකත් එක්ක තමයි ඒ වගේ ඛේදවාචකයකට සමාජය ඇදලා දාන්න දෙන්න බෑ කියලා නිදහස් අධ්‍යාපන වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ජනතාවගේ නිදහස් අයිතීන් වෙනුවෙන් අරගල කරන්න මේ නිෂ්මිලා බාලෙලා ත්‍රිමාල වෙනුරලා ඔවුන් ඉදිරිපත් උනේ. අපි දන්නවා දැන් අපි අහලා තියෙනවා ත්‍රිමා ත්‍රිමා කොළඹ වෛද්‍යපීඨයෙන් අරගල බිමට නික්මිලා යනකොට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වහන්න තමන්ගේ පොට්ටික ලාච්චුවට දාලා වහලා කියනවා මම මේ පොට්ටික නැවත අතට ගන්නේ කවදා හරි උතුරු කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වහලා දාලා මේ සටන ජයග්‍රහණය කරපු දවසට ත්‍රිමා එදා එහෙම ගිහිල්ලා ඒ කැපකිරීම කරලා ඒ අරගලයේ ජයග්‍රහණය කරවන්න තමන්ගේ තියෙන සියලුම උපරිම ධෛර්යය යෙදුවේ නැත්තම් උපරිම ශක්තිය යෙදුවේ නැත්තම් අද නිදහස් සෞඛ්‍යන මොකද වෙලා තියෙන්නේ ත්‍රිමාලා නිෂ්මිලා මේ බාලෙලා මේ හැම කෙනෙක්ම එදා නිදහස් සෞඛ්‍යයි තිබෙනු නිදහස් අධ්‍යාපනයි තිබෙනු මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි ඒව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි ඒව සැබෑ අර්ථයෙන් දිනා ගැනීම අරමුණ වෙනුවෙන් තමයි ඔවුන් අරගල කරේ. එතකොට ඒ වගේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. අපි දන්නවා මේ මොහොත වෙනකොට කොරෝනා වසංගතය මුළු ලෝකේ හතර වටේ පැතිරලා ගිහිල්ලා අර ඇමරිකා එක්සත් ජනපදයේ වගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් මේ ධනවාදී පැණි වර්ග ගස් කියලා කියන රටවල් වලටත් හෙන ගහලා මේ මොහොත වෙද්දි පාරක් පාරක් ගානේ මිනිස්සු මැරෙලා වැටෙන තැනට පත්වලා ඉන්නේ. මේ සමාජ ක්‍රමය අද සමාජය අරන් ඇවිල්ලා තියෙන එතෙන්ට න්‍යෂ්ටිකාව නිෂ්පාදනය කරනවා. හැබැයි කොවිඩ් 19 වසංගතයට එන්නතක් හොයාගන්න තවම මේ කියන එක බලවතුකට එක ලෝක බලවතුකට කියාගන්න කිසිම කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. නමුත් කාලෙන් කාලට න්‍යෂ්ටිකාව ප්‍රදර්ශනය කරමින් අර රටටයි මේ රටටයි අර වටයි මේ වටයි කිය කිය මේ යුද්ධ ප්‍රකාශ කරමින් මිනිස්සුන්ගේ ජීවිත නන්නත්තර කරමින් කටයුතු කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙන තුරු ඒක තමයි මේ මොහොතේ මුළු ලෝකේ පුරාම වැඩ කියන්නේ. ඔවුන් මිනිසුන්ගේ ජීවිතවලට වග කියන්නේ නැහැ. දැන් අපිට මේ කොවිඩ් 19 වසංගතයේ ඇතුලේ ඇවිල්ලා තියෙන උදාහරණම ඒකට ඊටාම යෝග්‍යයි කතා කරන්න. අපි දන්නවා දැන් ලංකාව කියන සීමාවේ ඇතුලේ කතා කරොත් එහෙම අපි මුහුණ දෙන තත්ත්වයන් ඇතුලේ කතා කරොත් එහෙම අද පාසල් විවෘත කරලා තියෙනවා. පාසල් විවෘත කරද්දී අර පහුගිය කාලේ ඡන්දේ තියෙනකොට දාපු බර ඡන්දේ තියෙනකොට පාසල් විවෘත කරලා පාසල් වල විෂ බීජ හරණය කළා. මොකද ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිය පාවිච්චි කරේ පාසල්නේ. එතකොට ඒව කරනකොට පාසල් වල විෂ බීජ හරණය කරලා අර චක්‍රලේක ගැසට් කරගෙන සෞඛ්‍ය නීතිරීති නිරෝධායන නීතිරීති ගැසට් කරගෙන විශාල ප්‍රචාරණයක් කරලා ඡන්දේ තියෙන විදිය කොහොමද කියලා පෙරහුරුවක් කියලා. එතකොට ඒ වගේ විශාල සූදානමක් කරා. විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරා. දැන් අද පාසල් විවෘත කරලා තියෙනවා. ලක්ෂ ගණනක් ළමයි පාසල් වලට යනවා. පාසල් වලට අඩුම තරමේ අර ශාරීරික උෂ්ණත්වය මනින උපකරණයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවද? අඩුම තරමේ පාසල් වලට පුළුවන් වෙලා තියෙනවද? පාසල් වල ශිෂ්‍යයන්ට මේ හදිසියේ රෝගාබාධයක් ඇති වුණොත් ඔවුන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් හදන්න කෝ සෞඛ්‍ය නීති රෙගුලාසි අර ඡන්දෙදි ගහපු ගැසට් ගහලා ගෙනාපු ඒ ක්‍රමවේදයන් කෝ පාසල් වලට. ඒතරේ ළමයිගේ ජීවිත සම්බන්ධ වගකීමක් රජීර ගන්න බැරිද? එහෙම ගන්නෙ නැහැ. ඒව බාර දීලා තියෙනවා පාසල් සංවර්ධන කමිටුව වලට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට මොනාහරි විදියක් වෙලා මොනාහරි දෙයක් වෙලා ළමයෙක්ට අසනීප වුණොත් එහෙම ඒ සම්පූර්ණ වගකීම විදුහල්පති, ගුරුවරු, දෙමාපියෝ ගන්න ඕනේ. ඒතට ආණ්ඩුවට පුළුවන් අත බෙහෙද ගන්න. මොනාහරි විදියකින් දැන් අහම්බයකින් හරි කිසිම ප්‍රශ්නයක් නොවි ගියොත් එහෙම ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. සම්පූර්ණ වගකීමෙන් අත පිහදගෙන. ඊට පස්සේ දැන් විශ්වවිද්‍යාලවල ගත්තොත්, විශ්වවිද්‍යාලවල දැන් මේ කොළඹ විශ්වවිද්‍යාලය ගත්තත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තත්, රුහුණ විශ්වවිද්‍යාලය ගත්තත් හැම මේ විශ්වවිද්‍යාලයකම මෙඩිකල් ෆැකල්ටි වල, වෛද්‍ය පීඨවල සායනික පුහුණු අවසන් වසරට ක්‍රියාත්මක කරනවා. ශිෂ්‍යයන්ගේ ලියුම මත. එතකොට දැන් ඒ සායනික පුහුණු ක්‍රියාත්මක කරනකොට ඒ ශිෂ්‍යයන්ට ලබා දිය යුතු පහසුකම් ප්‍රමාණයක් තියෙනවා. PPE ලබා දෙන්න ඕනේ. උන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දෙන්න ඕනේ. ඒත් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ වගකීමක් බලධාරීන් ගන්න ඕනේ. නමුත් ඔවුන් ඒකට සූදානම් නැහැ. ඒක වෛද්‍ය ශිෂ්‍යයන්ගේ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ විතරක් නෙමෙයි. මේ මොහොත වෙද්දී සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලම ජීවිත අනතුරේ දාලා PPE සම්පූර්ණයෙන්ම ලබා නොදී කප්පාදු කරමින් යන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒතර ඔවුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමක් ගන්නෙ නැහැ. අද කොළඹ වෛද්‍ය පීඨයේ මේ නිසා ශිෂ්‍යෝ කීප දෙනෙක් කොවිඩ් ආසාදිතෙන් බවට පත් වෙලා තිනවා. සායනික පුහුණු වලට සම්බන්ධ වුණු. ඒතර ඒක තමයි තියෙන තත්ත්වය. ඒතර මෙහෙම බරපතල වසංගතය සමාජය ඇතුලේ පැතිරිලා යද්දී අනිත් පැත්තට ඒක පාලනය කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙද්දී සෞඛ්‍ය අංශවලින් රජයේ මේ හැම බලධාරියෙක්ගෙම වගකීමෙන් ඒ ඔවුන්ගේ ග්‍රහණයෙන් කොවිඩ් වසංගතය ගිලිහිලා යද්දී මෙන්න අයවැය ඉදිරිපත් කරා 2021 අවුරුද්දට සෞඛ්‍යයට විතරක් ප්‍රතිපාදන බිලියන 20ක් කපලා. ඒතර මොකද්ද සමාජයේ සම්බන්ධ ආණ්ඩු උදාරණ වගකීම්? ඒතර ඒක තමයි මේ මොහොතේ කිසිම වගකීමකින් වගකීමක් නැතිව වගකීම් විරහිතව සමාජයට
කිසිම වගකීමක් නැතුව කටයුතු කරන පාලනයක් තියෙනවා. ඒතර ඔවුන්ට සමාජයේ වෙන වගකීමක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔවුන් වග කිව යුත්තේ සමාජයට නෙමෙයි මිනිසුන්ට නෙමෙයි. ඔවුන් වග කියන්නේ ධම්මික පෙරේලාගේ හැරී ජයවර්ධනලා වගේ ධනපතියන්ගේ ලාභවලට මිසක් ජනතාවට නෙමෙයි. ඒක ඉතාම පැහැදිලි කාරණයක්. දැන් තව උදාහරණයක් ගත්තොත් මේ අපි කතා කරන ත්‍රිමාලා බාලලා නිෂ්මිලා වෙනුරලා මේ හැම කෙනෙක්ම ශිෂ්‍ය වීරෝ විදිහට පහුගිය කාලයක් තිස්සේ අපි අතර ඉඳලා අරගල කරලා මේ උදුරගත්ත මේ හැම කෙනෙක්ම අරගල කරා විශ්වවිද්‍යාලවල සම්පත් රැක ගන්න. මේ රටේ තියෙන ජාතික සම්පත් රැක ගන්න. නමුත් ඒවා විකුණන වැඩපිළිවෙල එක දිගට ක්‍රියාත්මක වෙනවා. දැන් කොළඹ වරාය විකුණන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මැනින් මාකට් එකේ තියෙන ඉඩම විකුණනවා. එතකොට ඒකටම අදාළව ගත්තට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේම මුත්තයියා පාරේ නේවාසිකාගාරයේ විකුණන්න අදාළ කරන මේ බිම් කඩ විකුණන්න අදාළ කරන වැඩපිළිවෙලක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඉංජිනේරු පීඨයේ හදන්න තිබුණු ග්‍රහලෝකාගාරයේ ඉඩම විකුණන්න අදාළ වැඩපිළිවෙලක් ඉදිරිපත් වෙනවා. ඒතර කොළඹ විශ්වවිද්‍යාලයට හැදිලා තියෙන ඓතිහාසික වටිනාකම ලංකාවේ පළමු වන විශ්වවිද්‍යාලයක් විදිහට එතකොට ඒ කිසිවක් සලකන්නේ නැතුව එතකොට ඒක ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ තියෙන උමනායපාකම් ඔවුන්ගේ තියෙන මේ අවශ්‍යතාවයන් මොකක්ද කියන ඒවා සලකන්නේ නැතුව කොළඹ විශ්වවිද්‍යාලයේ සතු ඉඩම් ටික පොල්ලකන වැඩපිළිවෙලට මේ මොහොතේ පාලකයෝ අවිල්ල ඉන්න. ඒතර මේක තමයි දැන් කොරෝනා වසංගතයේ පෙන්නපෙන්න කොරෝනා මෙන්න මෙහෙමයි කොරෝනා අවිල්ල තියෙන දැන් මාර කේසයක් වෙලා තියෙන කියලා කොරෝනා වසංගතයේ පෙන්නපෙන්න ජනතාවට අයිති වෙලා තියෙන අන්තිම තුට්ටු දෙකත් කොල්ලකන වැඩපිළිවෙලක තමයි පාලකයෝ වෙන්නේ. ඒ තමයි මේ පාලනේ හැටි. ඒ තමයි ජනතාවට වග නොකියන සමාජයට වග නොකියන පාලනය. ඔවුන් වග කියන්නේ ප්‍රාග්ධනයට මිසක් ජනතාවට නෙමෙයි. ත්‍රිමාලා වෙනුරලා නිෂ්මිලා බාලෙලා මේ සිසු විරුවෝ මොවුන් වීරයෝ උනේ මොවුන් වීරයෝ වුණේ වෙන මොකක්වත් නිසා නෙමෙයි මෙන්න මේ පාලන ක්‍රමයට එරෙහිව ජනතාව සම්බන්ධ වග කියන මනුෂ්‍යත්වයේ සම්බන්ධ වග කියන සමාජ ක්‍රමයක් වෙනුවෙන් උන් අරගල කරා. එතකොට ඒ වගේ සමාජයක් වෙනුවෙන් හැම කෙනාගෙනම වගකීමක් ගන්න හැම කෙනාම ජීවත් වෙන්න ඕනි කියලා හිතපු හැම කෙනාටම සමාන අයිතියක් තියෙන්න ඕනි කියලා හිතපු හැම කෙනාම සමානව ජීවත් වෙන්න ඕනි කියලා හිතපු අන්න එහෙම හීනයක් වෙනුවෙන් උන් වැඩ කරා. එතකොට ඒ අරමුණ පාවා දෙන්නේ නැතුව ඒ අරමුණ වලින් ඒ අරමුණ වෙනුවෙන් ඔවුන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා කටයුතු කරා. දැන් ඒ වගේ ප්‍රතිඵල අද අපි නිදහස් අධ්‍යාපන විදිහට භුක්ති විඳිනවා. අද අපි නිදහස් සෞඛ්‍ය විදිහට භුක්ති විඳිනවා. නිදහස් ප්‍රවාහනයේ විදිහට භුක්ති විඳිනවා. මේ සමාජයේ නිදහස් අයිතීන් විදිහට අපි අද භුක්ති විඳිනවා. එතකොට දැන් ඒ නිසා තමයි මොනාහරි මට්ටමකින් කොරෝනා වසංගතයට මේ මට්ටමින් හරි මුහුණ දෙන්න උනත් පුළුවන් වෙලා තියෙන. ඉතින් ඒ නිසා එදාටත් වඩා ත්‍රිමාලා වෙනුරලා නිෂ්මිලා බාලෙලා රංජිතම්ලා කරපු අරගලය අදට අදාළ මොහොතක් අපි ගත කරන්නේ. ඒ නිසා අපි හිතනවා මේ අරගලය විරුසිසු සැමරුම කරන මොහොතේ අපි මේ ශිෂ්‍ය වීරයන් නිකන් හුදු සැමරීමක් කරගන්නේ නැතුව අපි මේ මොහොතේ කරගන්න ඕනේ ඔවුන් නැවත කියවා ගැනීම. ඔවුන් නැවත කියවා ගැනීමක් තමයි කළ යුත්තේ. ඔවුන් ගෙනාපු සටන් පාඩම නාද ඔවුන් ගෙනාපු අරගලයේ කුමක්ද ඒ අරගලයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳින්නේ කොහොමද? ඒකට අපි මත අද පැවරලා තියෙන වගකීම මොකද්ද කියන කාරණේ. දැන් මේ මොහොතේ අපි මත පැවරලා තියෙනවා ඔවුන් විසින් ඉටු නොකළ ඔවුන් විසින් ඉටු කරන්න ඔවුන්ට බැරි වුණු ඔවුන් ජීවිත ඔවුන්ගේ ජීවිත උදුරා ගන්න පෙර ඔවුන්ට ඉටු කරන්න බැරි වුණු වගකීම් කොටසක් යුතුයකම් කොටසක් අපිට තියෙන උදුරා කරන්න අපි ලස්සන සමාජයක් ගොඩනගා ගන්න ඕනේ. අපි යහපත් සමාජයක් ගොඩනගා ගන්න ඕනේ. හැම මිනිහෙක් ගැනම වග කියන සමාජයේ හැම කොටසක් ගැනම උස් පහත් ભેද නැතුව වග කියන හැම කෙනෙකුටම නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ මෙන්න මේ වගේ අයිතිවාසිකම් ලැබෙන සමාජයක් වෙනුවෙන් අපි අරගල කරන්න ඕනේ. ඒතර ඒක තමයි ඔවුන්ගේ ජීවිතවලින් අපිට ගන්න තියෙන ආදර්ශය අපිට කියවා ගන්න තියෙන දේ. ඉතින් ඒ නිසා අපි හිතනවා ඔවුන් එදා දුන්න පණිවිඩය අපිට වඩාත් අදාළයි අද දවසේ ඒ ආදර්ශයන් ඒ පන්නරයන් අරගෙන මේ විරුසුසු සමරුම මොහොතේ අපි හැමෝම හිතමු අපිට අනිවාර්යෙන් මේ ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණය කරවන්න වඩාත් සුදුසු කාලයක් වඩාත් සුදුසු දේවල් වඩාත් සුදුසු අත්දැකීම් අපිට මේ මොහොතේ ලැබෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා වහාම අපි ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණය කරවා ගැනීම වෙනුවෙන් අපි හැමෝම එකතු වෙච්ච අරගලයක් ක්‍රියාත්මක කරමු. ඒක තමයි මේ සමාජයට බේරෙන්න තියෙන එකම මඟ. එහෙම නැත්නම් මේ යන පාර තියෙන්නේ මනුෂ්‍යත්වයේ කෙළවරට තමයි යන පාරේ වැටලා තියෙන්නේ. මේකෙන් සමාජය මුදව ගන්න නම් අපි හැම කෙනෙක්ම එකතු වෙන්න ඕනි, සංවිධානය වෙන්න ඕනි, අරගල කරන්න ඕනි. ඒක තමයි අද ශිෂ්‍ය වීරය මේ සැමරුම තුල අපිට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විදිහට ඔබ සියලු දෙනාට ලබා දෙන්න තියෙන පණිවිඩය.